සත්කම් සඳහා ස්ථාවර අවමගාසු දැන් නවලෝකෙන් අමතන 0771 7017. कोविड-19 वायरस आसादने वीमें दिनक तुल मिरट सिदुवु वैडिम मरण संख्याव सौख्य सेवा अध्यक्ष जनरल वर्या विसिन तहवुरु कर तिबिनवा एयाणुव अगोस्तु दसवन दिनट अदालव पुद्गलयान 124 दिनकु बियगुस्स तिबवाई राज्य प्रवृत्ति देपार्तमेंतुव सदहन कले इम मरण समग कोविड-19 वायरस आसादने वीमें मिरट दी मियगिय समस्त संख्याव 5464 क वनवा ईये तहवुरुकल मरण संख्यावेन 49 देनकु कांतावन वन अतर 75 देनकु पिरिमि पुद्गलयान वयस अवुरुदु 60ट वैडि पुद्गलयान 95 देनकु ए अतर वन बवयि राज्य प्रवृत्ति देपार्तमेंतुव पेवसुवे मे अतर ईये दिने तुल पमनक नव आसादितयान 2890 देनकु हदुनागत बव युद हमुदापति जनरल शवेंद्र सिल्वा महता प्रकाश कला ए अणुव मे दक्वा मिरटिन वार्तावन समस्त आसादितयान गणन 3,42,079 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. ඉන් ආසාදිතයන් 3,406 දෙනෙකු මේවන විට සුවය ලබා තිබෙනවා. මේ අතර විශේෂ ජංගම එන්නත් කරන වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. බස්නාහිර පළාත තුල මෙතෙක් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘද්ධ පුද්ගලයන් සහ විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා මෙය ක්‍රියාත්මක කරන බවයි ශ්‍රී ලංකා යුද හමුදාව පැවසුවේ. ඒ අනුව මෙම ජංගම එන්නත් කරන වැඩපිළිවෙල අද ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද හමුදා බෝලස්ථාන පරිසරයේදී ආරම්භ වීමට නියමිතයි. යුද හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායම් ඇතුළුව විශේෂ ජංගම රථ 10ක් මේ සඳහා සූදානම් කර තිබෙනවා. මෙම ජංගම එන්නත් කරන්නේ සිදු කර ගැනීමට අවශ්‍ය මහජනතාව 0.112.2.19.6 යන දුරකථන අංක අමතා ලියාපදිංචි වීමෙන් එන්නත් කරන්නේ සිදු කර ගැනීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළා. මේ අතර වයස අවුරුදු 18ට අඩු ළමුන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීමේ හැකියාව සම්බන්ධයෙන් විද්‍යානුකූල පරීක්ෂණ සිදු කර නිර්දේශ ලබා දෙන ලෙස විශේෂඥයන් වෙත උපදෙස් ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. नाम लाइफ बॉय विनिवेल सह कोमारिका विष बीज वलिन रटटम आरक्षावै समतत सुमुदुई।